කොටුව දුම්රිය පළාසල වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුව මේ කොතලාවල ලයිසියම් එවැගේම අනිකුත් අධ්‍යාපන කඩ NSBM වගේ අධ්‍යාපන කඩවලට එරෙහිව නිදහස් අධ්‍යාපන රැක ගැනීම වෙනුවෙන් උද්ඝෝෂණයක් ලෑස්ති කරලා තියෙනවා ඒකට මේ පෙර සූදානමක් වශයෙන් තමයි මෙතන මේ පොලිස් රථ නවතා දමලා තිබෙන්නේ ඊයේ අධ්‍යාපන ඇමතිවරයා කිව්වා ඔයගලන මතක ඇති මේ ගුරුරුන්ට ගහපු එක වැරදි ගුරුරුන්ට ගහපු එක වැරදි කිව්වා සමා වෙන්න කිව්වා සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා සමා වෙන්න කියලා අද එදා ගුරුරුන්ට ගහපු එක සමාව ඉල්ලලා අද මේ දැවැන්ත මර්ධනයක් වියත් කිරීමට වාහන නවත්තලා තිබෙනවා පේනවා ඇති නේද ඔයගලන්ට මේ වෝටර් මෙලන් යන්ත්‍රය ඉතින් මුන් කියන්නේ එකක් කරන්න එකක් කිව්වොත් බොරුවක් කරොත් හොරකමක් ඒ වගේ තමයි මේ වෙනකොට දැවැන්ත මර්ධනයක් මේ සාමාන්‍යයෙන් එදා අද මෙතෙන් 100ක් විතර 100ට මෙතන 500ක් 1000ක් දාලා මර්ධනය කරන්න හදනවා ගුරුරුන්ට ගහලා නම් ඉල්ලන් කෑවා අද රට වටේම පාසල්වල ගුරුවරු කියන්නේ කොළඹ විතරක් නෙමෙයි යාපනයේ මුලදිව දිස්ත්‍රික්කවල පවා දැවැන්ත උද්ඝෝෂණයක් කරා මේ හැබැයි ළමයින්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල්ලා කාර්ය නොවන විදිහට ඒ කියන්නේ මේ එකහමාරෙන් පස්සේ තමයි මුළු ලංකාවේම ගුරුවරු බැහැලා මේ ගුරු මිලේච්ච ප්‍රහාර දීමට එරෙහිව සුසිල් ප්‍රේමජාන්ත ඇමතිවරයාට එරෙහිව තමයි මේ උද්ඝෝෂණය ක්‍රියාත්මක කරේ අපි කියනවා නම් මේ අසුබෝධනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා තමයි ඔවුන් මේ උද්ඝෝෂණය කරේ මොකද සුබේදුනේ කමිටු වාර්තාව කියන්නේ අධ්‍යාපනය සඳහා ලැබිය යුතු ආණ්ඩුව විසින් පත් කරපු කමිටුවක් ඒ වාර්තාව ඒ වගේම නිදහස් අධ්‍යාපන රැක ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු ශිෂ්‍ය ව්‍යාපාරයක් තියෙනවා ඒ ශිෂ්‍ය ව්‍යාපාර තමයි මේ රටේ නිදහස් අධ්‍යාපනයේ නැත්තම් මලගම මේ වෙනකොට CWW කන්නංගර මහත්මයාගේ ඒ නිදහස් අධ්‍යාපනයේ රැක ගැනීම සඳහා තමයි මේ දරුව මේ පාරට බැහැලා උද්ඝෝෂණය කරන්නේ ශ්‍රීමා විතාරණල ඒ වගේම ඔයගලන මතක ඇති අපි පුංචි කාලේ හිටියේ ශ්‍රීමා විතාරණල වෙනුර ඉදිරිසිංහල තමයි අපි පුංචි කාලේ හිටියේ මේ ඉතින් ඒ වයිසම මේ මාත් එක්ක කතා කරන්න කට්ටියක් ඇවිල්ලා හරි 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 කොටුව දුම්රිය පළාසල ගැවිසි ගැවිසි ඉන්නවා අර ගොදුරකට බලාපොරොත්තුන් ඉන්නවා වගේ තමයි වටමෙලන් ඊය ගැහුවා කෙලින්ම මාධ්‍ය වේදින් ඉලක්ක කළාම ගැහුවා දැක්කනේ කොටුවේ දුම්රියපල ඉදිරිපිට තමයි උද්ඝෝෂණය පැවැත්වෙන්නේ කොටුවේ දුම්රියපල මේ පැත්තෙන් බැලුවාන් පස්සේ මෙතන පොලිසිය ඉන්නවා දිගටම සාමාන්‍යයෙන් දැන් අර ගෝල් ෆේස් පැත්තෙන් දාලා තියෙන්නේ දැන් මේ ගෝල් ෆේස් එකෙන් අනිත් පැත්ත ඒ කියන්නේ මේ බෝධිය පැත්ත කොටුව බෝධිය පැත්තටත් වෙන්න පොලිසිය අම්මානක ඉන්නවා බස්සත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා බස්සත් තුනක් තියෙනවා මේක කවදාවත් නොවිච්ච තත්ත්වයක්. අද තමයි මේ ෆස්ට් ටයිම් මේ පැත්තේ දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ජල ප්‍රහාරක රථයක් කවදාවත් මේ පැත්තේ නවත්තන්නේ නැහැ නේ. අද පුදුම තත්ත්වයක්. මේ ෆස්ට් ටයිම් මෙතන ජල ප්‍රහාරක රථයක් නවත්තලා තියෙන්නේ.